පසුගිය දින කිහිපයේදී ප්‍රදේශ රැසකට මිලිමීටර් 100ක් මුත් අද වැසි ඇති වුණා. මේ වන විට වැසි තත්ත්වය යම් අඩුවීමක් වාර්තා වුවද ඉදිරි දින කිහිපයේදී මිලිමීටර් 75ක් මුත් අද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ. අයහපත් කාලගුණයේ හේතුවෙන් පවුල් 8779කට අයත් පුද්ගලයන් 27858 දෙනෙකු ආපදාවට පත්ව සිටිනවා. අධික වර්ෂාවත් සමග ගංගා ජලමට්ටම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කළුගඟේ අතුගංගාවක් වන කුඩාගඟ පිටාර ගැලීමෙන් මිල්ලනිය ප්‍රදේශයේ මහා ගංගොතුර අවදානමක් මතුව තිබෙනවා. එමෙන්ම කළුගඟ ආශ්‍රිත පහත්බිම් රසක් ජලයෙන් යටව පවතිනවා. කළුගඟේ කුඩාගඟ උපද්‍රෝණිය සඳහා නිකුත් කළ අනතුරු ඇඟවීම් ඉදිරි පැය 24 සඳහාද දීර්ඝ කළ බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. එම ගංගොතුර අවදානම සම්බන්ධයෙන් දැඩි ලෙස විමසිලිමත් වන ලෙස දැනුවත් කෙරෙනවා. කුකුලේගඟ ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමත් සමග තත්පරයට ගණ මීටර 53ක ජලධාරිතාවක් කුඩාගඟට මුදාහැරෙනවා. ඒ හේතුවෙන් බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග රසක් ජලයෙන් යටව පවතිනවා. පවතින ගංවතුර අවදානම හේතුවෙන් කළුතර පරගොඩ ප්‍රදේශයේ වෙත නාවික හමුදා ගංවතුර ආපදා සහන කණ්ඩායමක් යොමු කර තිබෙනවා. ගංවතුර තත්ත්වයේ හමුවේ පීඩාවට පත්වැති ජනතාවට සහන සැලසීමට මෙන්ම ගංවතුරෙන් කොටු වී ඇති ජනතාව බේරා ගැනීමට සහන කණ්ඩායම් ක්‍රියා කරනවා. ගිංගගේ බද්දේකම සහ තවලම ප්‍රදේශවලද ගංවතුර අවදානමක් මතුව ඇති අතර පහත්බිම් සහ මාර්ග ජලයෙන් යටවීමෙන් දෛනික ජනජීවිතයට බාධා එල්ල වී තිබෙනවා. අත්තනගලොයද ස්ථාන කීපයකින් පිටාර ගලා තිබෙනවා. අත්තනගලොය සහ දියල්ලියොය ආසන්නව වේයන්ගුඩ තිහාරිය වාරණ යන ප්‍රදේශ ජලයෙන් යටව පවතිනවා. අත්තනගලොයේ දූනමලේ ජල මාපාංකය සටහන් වූයේ 4.4ක් ලෙසයි. මාදම්පේ සහ මහවැව ප්‍රදේශයෙන් ගලා බසින හැමිල්ටන් නැල සහ කඩුපිටියොය පිටාර ගැලීමෙන් කොළඹහලාවත ප්‍රධාන මාර්ගයේ ස්ථාන කීපයකින් ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. එම ප්‍රදේශයේ නිවාස රැසක්ද ජලයෙන් යටව ඇති ආකාරයයි මේ. මේ අතර ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නාහියම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලාත්මක බවයි. කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරි සහ බුලත් සිංහල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ඇහැලියගොඩ සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධියර 3 යටතේ ඉවත් වීමේ රතුණු වේදෙන් තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල එල්පීටිය නෙළුව සහ නාගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කළුතර දිස්ත්‍රික්කයේ හොරන් සහ මතුගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් කෑගල දිස්ත්‍රික්කයේ වරකපොල යටියන්තොට දැරණියගල බුලත් කොහුපිටිය රුවන්වැල්ල සහ දෙහිඔවිටන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත් රත්නපුර දිස්ත්‍රික්කයේ කිරියල්ල රත්නපුර නිවිතිගල කුරුවිට සහ අයගමයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් අධියර 2 යටතේ අවධානය සිටින නිවේදනය නිකුත් කර ඇති අතර මෙම නිවේදන අද දවසේ ලැබෙන වර්ෂාපතන සමග වෙනස් වීමට ඉඩ තියෙනවා. ඉදිරි දින කිහිපයේදීත් මිලිමීටර 75ක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. දිවයිනේ බස්නාහිර, සබරගමුව, දකුණ වයඹ පළාත්වලත්, මහනුවර සහ නුවර එළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි පැවතීම දැකිය හැකි. ඒ අතරින් විශේෂයෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වල, ඒ වගේම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර 75 පමණ තරමක තද වැසි අද දවසේදීත් බලාපොරොත්තු විය හැකි. සෙසු ප්‍රදේශ අපි ගත්තොත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ හැකි. දිවෙන වටාන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමා ඒ විසුලගේ වේගය සාමාන්‍යයෙන් 60 කිලෝමීටර 30-40 අගයන්වල පවතින්න පුළුවන්.